ඇ පලත් ආන්ඩුකාරතුමන් ලිච්ච ගමග මැත්තුමන් එක අද සාකච්‍රක් කන බලාපොත්තු විදන්න අයිබන් සබුද බටත් ඔබසිේල් නා ම අයිබ. ඔබතුමන් පහුගේ දෙනවනක් නිතර රෝපවාහි නෙහම අපි ප්‍රෝතිරනුත් අපි ප්‍රේක්ෂීද දක්කින්නට ලබුණා හොඳ සිදුවීමක් නම් නොවී සිදුවන නමුත්ඒ සුදවීමම පිළිබඳව අපිදක් ඔවබතුමනුත් ඔබතුමන්ගේ රාජකාරි පරේ මිතු කරමින් ඒ සමගම හින්දිමින් මොනවද සිදනයකෙක සොයාබලමින් මාන්තට තුරතුරු වාර්තාකට පශ සහයෝගේ ලබාදනවා අ නුවර පස්මහ ගඩනගල්ල කඩවවැටීමේ සිදධිය පිළිබඳ මට හිතන නිසයි නම ටන්ගතු හොද කියනක ො. ඒෙනත්වනත් කාරණ ඒමත් එක්ක අ හරියට ෆයිල් අටය ුට තුඩට එකක ෆයිල්ලනක ටඩට ෆයිල් ඇටය නවවාගේ මේ කාරනාව අම්මා කරයටට පත්වෙලාද ක කියලත් හිතන ලොකතා හක්කේ ලාබ තිබුණා අවසාන වශයෙන් ම දැකපුූ සිද්ධිය තමයිස් පිල්ිබඳ වාර්තාව තමයි TV දර්ශනමයාන්ස්වෙත TV දර්ශන මකලක් කියෙන පොලිසීමමගින් කරතිබෙන නිවීතනය. එත ප ආරම්භ කරම මුකක්ද ගඩනැගිල්ල කඩාවැට මේ පරිීක්ෂණ වල වර්මානතත්ත්වේ. ඇතරම ප්‍රගී තීට ඉස්සෙල්ල මංහිතනවා සියත ආයතනයටත් ඔබ සියල් දෙනාටත් අපි ස්තුතිවන්ත වෙන පළමුුවෙන්ම අපිට මේ සඳහා අවස්ථාව ලබාදීම සබදධයෙන් වතුමාට ඔබ කියන කාරණය ගත්තහම ප්‍රගීත් ඒක දැම් පොලිසිෙන් වාර්තා කළ තිවුණේ ඔවුන්ගේ නිරීක්ෂණසා පරීක්ෂණ මෙහෙවන අවස්ථාව. ඒකැන අසල්වාසින්ගේ TV සම්බන්ධෙන් ම ඒකාරණය කියල තිබුණ තියේ දර්ශන සම්බන්ධෙන් පැහැදිලියෝ තවම පොලිසිය තොරතුර හොයල නැහැ නොමුත් යම්පාකාරයකෙන් ඒ සම්බන්ධ ඉදිරියේදී අපිට පරීක්ෂණ තත්ත්ව ඉදිරට ගෙන අවස්ථාවයි දැනගන්න ලැබේවි එක පොලිසිය සතුකාර ාරයක් නොමුත් අපි මේවා අමත කල් ලැනෑ දැන් ඊයේ හවස පෑ හතරක්. මේ සඳහා සාකච්චාව තියබුණන අවසාන වශයෙන් මොකද අපි මෙම අවාසනාවත සිද්ධියෙන් පස්සේ අහිංසක ජීවිත තුනක් බිලිගත් ඔබ සියල්දනා දන්නවා ට දන්නවා. ඇති මේ කාරණය අපි ලේසියෙන් අමත කරන්න හොඳ නැති කාරණය මේක තමයි මංහහි දන්නේ අවාසනාවන්ත සිද්ධියත් තුළින් වඋනත් ප්‍රගේීත් මුළු රටම අවධ කර අවස්ථාවක්. මොකද අපි රටේ පසත සරිලන ආකාරයෙන් කොහොමද ගොඩගලි නිර්ණය කරන්න. අනවශ්‍ය ගොඩනැගිලි මේ රටේ නිර්මාණය වෙලා තියනවද ඒවැන් ඇතිවන භානක ප්‍රති බල මොනොවද. ඉදියේදී අප මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනොවද. කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ කරුණු දැනට එල්ලියවෙන් පති න මේ සංහහිතවන රජයත් අද අවදාාන යොමු කලති අතික ජනාධිපති ගොටාේ රාජපක්ෂමඇත්තුම රුවා ග්‍රමත්්‍යම ඒවගේ කාර්ය සාධන බලකායේ ගරු සබාපති බැසි රජක්ෂ ඇතුව. මොකද මේ සිද්ධිය වන අවස්ථාවම රාත්‍රී. ම තුවා සමග ැසි රජපක්ෂ ඇතුමා සමඟ දුරකතනෙන් කතා කල්ලා. මේ සදි ගතයුතු ක්‍රියමාර්ග මොනවද කියල එතුමාගේ උපදෙස් අරගෙන අපි විශේෂ කමිටුවක් පිහිටව මන්හිතර ලංකායි පලනිවතාවටගේ කමිටුවක් පිහිට වූවේ. මොකද මේ සිද්ධියනවේ අපි බලන්න ඕොන මේ සිද්ධිය තුලින් මතුවන කාරණ සම්බන්ධ අපි මොනවාදේ සඳහා ලබාදන්න පුළුවන් උපදෙස් මාලා. මොනාකාරන්ද ඉදදිරයේද ගොඩ්නකිල් නිර්මාණය කරන්න කියන කාරණය පග. ඉ එනිසා අපි විසි පස් දෙනකෙන් සන්විත. මේ සඳහා විසේසකඥෝ විසිපස්තින පත්්කල සඳහා කිටු වාර්තාවගේ සතිය අපිට ලැබුණ. ඒ කමිටු වාර්තාව අධ්‍යනය කල ඒ සඳහා විසඳුම් ලබාදීමේ වැඩපිල් ඒ අපි පෑය හතරක් වෙල සාකච්ඡා කර මහනුවර මහනකර අධි පයිතුමා. ඒවගේම භූවිද්‍ය ආයතනය පතල් කනේ ආයතන ඒ වගේ ජතිය ගොඩනගි පර්ේශණ යතන නාග්‍රික සංවර්ධනනාධිකාරය ඒවගේ සියලුම් අපිට සහය දදුන ඉජිනරු පලාත්. ඉන්ජිනරු අප අන්ශේන් මේ සබාතව දර වික්‍රමසින් ඉජනරතුමාම විෝ ඉජනතුම ඇතුළු සියලු දෙ. ඒගේ මනිකුත් නකර සබාව ඉංජිනේරුතුම ඇතුළ දෙ න නව අලුතෙන් පත්වූ නාගරික් කොමසාරිස්තුම ඒවගේ පලාත්පාලන කොමසාරිස්තුම මේ සියල්ල මේකර අශයකර ගැනිවින්. අපි ඒ පැය තුුණකට අධික් කාලය කතරක් විතර ආසන්න කාලය මේ සඳහා මොනවාද විසඳුම් ලබාද කියන කාරණයම්බන්ධය ගොඩක් සාගච්චාක. ඒ සඳ අපි යම්කිසි වැඩපිල්ලක් අපි නිර්මාණය කර. වැට පිල්ල මංහම දිදයේද ක්‍රියාත්ම කරන්න න ඒ නිසා ප්‍රගේ අපි මේ අමතක් කරන්න. මෙතින්තම ඇ පටන් ගන්න ඕන. ඇදර හොම වෙේ අපි මේ ගැන ඔවෙන් ප්‍රශ් කලෙත් ඊම මේ පිළිබඳව සාකචා පයත් උනහමේම අද මයිත මාධ්‍යත ප්‍රම වතාවටමට මෙතරම් ොරොතුර මේ පිඳව ඔබ විසින් දැනුමත් කරන්නේ ඇතිතම සුවිශෂකාරණනාවක් ද නරමේ. ඔබ ඔබතුමක් කිවත්වගේ මේ අවාසනාවන්ත ලෙස අහිංසක ජීවිත තුනක් පිළිගැනීමත් එක්කන මේ ගනවධනය මුණේ මේ ඔබතුමා සහභාගෙනවාගේම ගොඩනගිලි පේෂණ සංධානය තිබ සාකච්ඡාවකදත් මේ කාරණාව පිළිබඳවම ඒතු කාශ කරපුූ කාරනාව තමයි කර ො ොදරටත් වලා ර ජී හනයක් ලා ැ බධාන ලක්වෙලට ඒ මේ ලේසි ර පුල ර ාවක් රන්තර ම ිල ියේතුකාරනවා. හ ම මෙන්න මේ ත අදන කර හැ ැ ත්තමයි. ගැන නීරීති නැතුවත් නෙමේ මේ ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග නැතුවත් නෙමේ. හැබැයි ඒවා ඉටු නොවනු පරිසරයක තමයි මේ සිදුවන්නේ පස පිබඳව ඕන මොඩ නැගල්ල ඉදිකිරීමට පස පිළිබඳක් දෙනයින් පසුවන ඕන ප්‍රභේශකරට හිදි කරන්න පුළුවක්. ඒ ගැන මුල්කදද ඔබේ මිනිික්ෂණය ගන මොුණද කළ යුතුව බහිතන විදිේච. ඇත්තන මෙමඒ ප්‍රකිද්ද හනගර සභාවේ බොහවෙලාට නගර සභාවේ ආක්ඥාපනතයටතඒත්තේ වගේ සැලසුම් කමිටුවක් හදනවන චෝ සැලසුම් කමිටුවේ සබායතුමයි. අනිවාර්යෙන්ම නග්‍රාධි පයිත්තුමා ඉරිපසේ අනිකුත් ඒයට සම්බධ ආයතන දැන් නාගරික සංවර්ධනනාධික විශේෂෙන්ම මෙසඳහා නීති සකස් කල්ලා තියෙන. නොමුත් ඔයි පස පිළිබඳව තවමත් ඒක ඇතුල් කරාද කියන ප්‍රශ්නය තියන. මොකද අවධානන් කලාපවල පස සම්බන්ධයෙන් පරීක්ෂණය පවත්වන්න කිය පවත්වල ඒක සැලසුම් කමිටුට ඉරිපත් කරන්නේ කියන ත්වයක් තවම නැහැ. ඒ නිසා අපි ඊය තීරණය කරා ඉදිරියේදී ඒ අංශක ප්‍රමාණය අනුව කනුබෑවුම්මල අවශ්‍ය පස සම්බන්ධව වාර්තාවකුත් ලබා දෙන්න ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා මොකද ඇත්තට ඔඹ කිව හරි පග නීතිය තියනවා. ඊ අපි ඇත්තට මැහවා නාග්‍රික සංවර්ධ අධිකාරය අපි අධ්‍යක්ෂකතුමා සහභාග වුණ. එතුමා ගෙනනත් අපි ඉදිරිරී වැඩපිළ සාකච්ඡා කරන අවස්ථාවයි අපිට තේරුණේ. නීතිරීති තිබුණත් මේ සඳහා මේ නීතිරීති වලින් පැනලගිහින්. තමන්ගේ කාර්භාරය කරගන්න රටාවත් තමයි රටේ නිර්මාණය වලතිීන්. මේක මොනයම් හේතුවකින් මම කියන්න ඇතරම තමන් ආත්මාර්ථකාමී ලෙස අද පරාර්ථකාමී ත්ත්වයක් අනුගමනය නොක අපි කොච්චර බදුදහම ගැන හැමදාම කතාකරත් පන්සිල් ගත් උදේහවස පසල් ගහින් බනැහුවත් මංහිෙම අපි එතෙන්ට ගිහින්ද කියන ුදු දහම සම අපි ජීවත්ව ද කියන කාරණය මෙතන්ද තමයි මේක මතුවන්නේ මොකද හැම දෙයක් මද කරන්නේ ප්‍රගෙත් මට පේන විදිට. තමන් ජීවත් වෙන්න ඕන විතර අනි මනිසු ජීවත්වෙෙන් ඕනටාවක් නෑ කියක මෙ මේ කවබෝධ කරලා දෙන්න පුළුවන්න. ඉලට අනිකාරණ මේ නීතිරීති ඇත්තටම ඉඩමක් කරගෙන ගයක් හදනකොට ජනතාව දැනුවත් වෙලාද. දැන් උදාහරණයක් ඇැති ඉඩමක් ගන්න කොට. එකසරට ඉඩම බැලුවවා ගහි නීතිච්‍ය මහතක් හරි නොතාරරිස්මහතෙක්හරයම්බල තමන් ඔප්පලයා ගත ඊට පස්ස තමයි බලන්න මොකක්ද මේක ගන්න ගලි සැලස් මහදන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය වන ඥානය ලබාගන්නවද විසක්ෂ ඥානය ලබාගන්නවද කියන සියල්ලම කල්පනා කර නීම් පස්සේ හැබැයි අපි ඉයේ සාකච්ඡාට භාජනය කර ජනතාව දැනුවත් වෙනවන. යම් කිසි පලාත්පාන ආයතනයක් තුළ ඉඩමක් මිලදී ගන්න වනක්. ඒ සඳහා පළවනිකාරණය තමම් මිලදී ගන්න ඉඩම තියන්නේ වෙළඳ කලාපයකද. එහමැත්තන් මන්ගේ ජීවත්වීම සහ හදන ගොඩ්නගෙල්ක් නම් නිවාසික ගොඩ්නැකිල්ලන් ඒ පරිසරයට ගලපෙන ස්ථානයක තමන්ගන්න. ඒගේ මෙහි පසකොහොමද. ඊලකට ඒක පලාාත්පාලන ආයතන සහ නාග්‍රික සංවරධ අධිකාරය තිය ්‍රීතීන් වලට අනුගමනය වෙලා ඒ සැලසු මනුමත කල්ලද. එහෙම නැත්තං වෙන්නේ ඔක්කෝ ප්‍රශ්න ඉනම ගත්තට ප්‍රශ්නය නිර්මාණය වන ප්‍රශ්න. එතකොට ගන්න අයතාම දැනුවත් වෙලා කියන ප්‍රශ්නය තියනවා. නිසා අපි ඇතරමයේ කල්පනා කර ප්‍රගේත් ඉදිරියේදී. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත්කිරේ වැඩ පිල්ක් ගෙනියන්න ඉඩමක් අරගෙන ගයක් හෝ ව්‍යාපාරික ස්ථානයකට හෝ නේවාසික ස්ථානයකට තමන් යම් කිසි ආකාරයකෙන් සැලස්මක් හදනවන ඒ ඉඩම ිලද ගැනීමේදී ඒ සම්බන්ධ සම්පූර්ණ දැනුවත්වීමේ අශ්‍යතාවයක් තියෙනවැයි කියරන කා මංග ත මේකදී මාධ්‍යයට ලොකු කාර්භාරියක් තියෙන මාධ්‍යයට පුුවන් මේ සම්බන් ජනතාව දැනුවත් කරන්න ඔබ මාධ්‍යය ඇතුළු සියලු මාධ්‍යවලට මුද්‍රිත මාධ්‍යවලට පවා පුළුවන් යනතාව දැනුවත් කරන මන් වාසේකරන ජීවිත කාලේ තුද වාසය කන ස්ථානය ඉතාම ආරක්ෂිත ස්ථානයක් හැටියට ගඩනගන්න කොහොමද කියන කාරනය මුල්ලයිදලම එඩ මිදීගන්න අවස්ථාවඉදලම යම්කිසි අධ්‍යානයක් කල්ල ඒ ඉඩම මිලිදීගන්නවන වඩත් හොඳයි කියන කාරණ ඒ අපි සාකච්චාක. නි සම ත ගොඩක් තොරතුරතියන සම්බන්ධය අපි කතා කරන්න. ඒ ඒක ඉදිරියේද කතා කරමු මගන මේක තමයි පලවනිකාරය දැනුවත්වීම මේ දැන අප අප බලාපොරොත්තුවෙන්නත් මේ සාකච්ඡාලට පමණක්ෂීම නොවී රායුගකව ක්‍රියාත්මක ව තත්යක ැබිල අර උුණාවගේ කනගා දයිසුද මතස්සු නොව තරට එකක තම ඔබෙත්තු ග ශ හොම පැදිලි ඔය විශෂෙන් කඳුකර යාස්තුව දැව ඔබ ඔබට අදාලවෙන්න බදධ්‍යම පලාතාශ්‍රත ගත්තුව බෑවම් සහිත ප්‍රදේශවල ආරක්ෂ සාන ඉදිිකීම ඕන තම් තියෙනවා ඉදකරප ඇතත්ව පිම ේ. රන්න තියෙන වැත්තේ ගෙන ඔබ කිවවාගේ සවා බලිඳදග. ඇ මේ මධ්‍යපලාාත අඩු කාරතුන් සමඟ කරන පිලිස්සරක් නිසමන් වැඩිපුර බලාපරොත්තු ව ජාතික දේශපාල්ලි පත්තරවල තියනය එකේ කාරණාවට අවධහනය යොමු කරනවාට වඩා විශේෂෙන් මධ්‍යම පලාාත තුළ. දිස්වලික වශයෙන් ගතුත් මහනුවර ඒගේ මාතලේ නොෝරයිලිය මෙයාආදී සුවිශේෂ දස්වක තුනකට හිමිකම් කියන. මධ්‍යම පලාාත අදාලබෙන කාරණාවත වඩා අවදදානනිම කරන. තාම සංවිධී පරිසර කලාපයක් මධ්‍යම කදුකරය පීටා ඇ මධ්‍යම පලාාත කියල කියන්නේ. එතකොට මේ මධ්‍යම පලාත තුළා දැන්දැන් අපට වාර්තාවෙන්නේ. අප හිතන සිහිල් සෞමය පරිසරය නෙවෙයි අද තිබෙන්නේ කියන එක. විශෂයෙන් මහනුවර ගත්තුත්. මහනුවර නගර ත්තුත් තිබ උෂ්ණත්වයම කියාපානවා ඒ පරිසර වෙනස පිළිබඳව හන්තාන කිවවා හම අපට දැනෙන සිසිල හදට දැනෙන අආදරනී බව ලෙන්ගතු බව වෙනුවට අද දැනෙන්නේ අහඩ වෙලා තියෙන්නේ වෙනත් කාරණගි තැබීම් පිළිබඳව එලි පිහෙලි රෙන්ම් පිළිබඳව මේ ආධිකාන්න චලපූෂක ප්‍රදේශමට හානි වෙලායි කෙනවා. මනවද මේ පරිසලයට වෙලා තියෙන්නේ අනුකරතුමනේ. ඇත්තටම ඔබ කිව හරි මහනුවර ඇතුළ මධ්‍යම් ප්‍රදේශය ගත්තහම ලංකාවේ සුවිශේෂී දායකත්වයක් සෑමතින්ම ලබා දෙන පළාතක් විශේෂයෙන්ම අපි ගත්තොත් ජලපෝෂක ප්‍රදේශගත්තොත් මධ්‍යම ප තුළ ලංකාවේ තියන ගංගා එකසිය තුනේ තිස් හතරම් පටන්ගන්නේ මධ්‍යම පළාත් තුළි ඉති මේක සුවිශේෂී කරුණක් ඒවගේම දේශගුණය ගත්තොත් නුවරෙලිය වගේ සීත දේශගුණයෙකුත් ඒවගේම මධ්‍යම මහනුවර ගත්තොත් දේශගුණ දෙකට මොරොත්තු දෙන දේශගුණයක් සම දේශගුණයක් වගේම මාතලයේ දිස්්‍රිකය ගත්තත් ීට සම්පූර්ණය වෙනස් දේශගුණයක් තියෙන ප්‍රදේශයක් හැටියත් තමයිතිය. හැබයි මේ මධ්‍යම්පලාාත ගත්තහම මේ ජලපෝෂක තුළින් කෘෂිකර්මය සඳහා දොකු දායකත්වයක් ලබා දුන් පලාාතක්. ඉතින් ඒ වගේම කෘෂිකාර්මික ජනතාව ජීවත්වන ප්‍රදේශයක් විශේෂම නුවරලිය දමුල්ල ඒවගේ මාතලයේ දිස්ශ්‍රික ගත්තහම බොහෝ කෘෂිකාර්මික ජීවනවපය කරගන්න ජනතාවක් ඉන්න ප්‍රදේශ. ඉරි මේ සියල්ලම රධාපයතුන අපි පහුගේ කාලය ගැන්ට අවුරුදු පනහකටේ කලින් වගේ ගත්තා හම මෙම ඇත්තට ඉතාමත් පරිසයට සංවේදී ප්‍රදේශ. වික බැසි වනාන්තර ඇතුළු සියලුද පරිසරය රකිමින් ඉතාමත් හොඳ කාලගුණ විපර්යාසයක් තියනෙන මධ්‍යය වුවත් හොඳින් කළමනාකරණය කරගෙන ජීවත් වුණෝ පරිසරයක් තිබුණු ප්‍රේශ. නොමුත් අපේ අවාසනාවට අපි විසින්ම. මෙ විනාස කල් අද වෙනකොට සම්පූර්ණය පරිසර තත්ත්වය දේශගුණි කතත්ත්වය ඇතුළු සියලෝ ද වෙනස් කරමින් පවතිනවා. මෙම ඇත්තටම් වග කියන්න ඕන අපිමයි. අපේ ක්‍රියාකාරකම්, අපේ අනිසි ක්‍රියාකාරකම් නිසා අපි ස්වභාවධර්මයට විරුද්ධවයන හැම අවස්ථාකුම. එවැයි ප්‍රතිවිපාක අපිට විඳින්න වෙන. මේක තමයි ඇත්ත තත්ත්ව. ද කොයිවිඩ් වසංගතය ගන්නක කොවි් වසංගතය ගත්තත් අද ස්භාවධර්මය මිහිකත. ඒ ොටම මේ දරන්න බෑ ලෝක බර එතකොට මේ හැමදාම බලන්න ප්‍රගීත ඉතිහාසය හැම අවස්ථාකම සවභාධරමය ඉදිරිපත්වයනවා ඔොත්තු දෙන්න ඇැති ආකාරෙන් කටයුතු කරන්නකොට ජනගහනය වැඩවු ජගහන පාලනය කර යම්කි ආකාරය ස්බාධරමය පිටුහලක් වන වද කියන කාරය පොඩක් කල්පන කල බල දවා මිහිකාතට ොත්තුනෙන් නැති ක්‍රියා කරන්නකොට මොහ ඔො වෙලාවට ප්‍රගෙක්. ඇතටම ඒවයි අනිටු විපාක. ස්භාව ධර්මයම ඇති කරනු ඒක කියන්නේ දැ කොවිඩ් වසංගතයේ බලන්න අපිට කොයිඩ් වසංගතය ලෝකයාට ආවහම අපිට යම්කිසි ආකාරයකෙන් පෙළඹවීමක් ඇති කර අපි ශ්‍රී ලාංකයන් හැටිය විතරක් නෙවේ ලක හැම දෙෙනනමම් අවධ කර ඔබ ඔබ විසින්ම පාලනය කරන ආකාරයෙන් ඔබට ආවේනයකූ අතීතියට ගිහින් ඔබ රට නැවත ගොඩනගන්නන්නේ කියන කාරණය අපිට අද ඒක වෙලාී ැ අපි කතා කරන අප අපිට සොයන් ආර්ථිකයක් අවශ්‍යයි කියන කාරණ. අපි විසින් අපිට නැගී සිටින ජනතාව හැට, අපේ ආර්ථක ගෝඩාගන්න ඕනේ කියන කාරණ. ඇයි මේ සියල්ල සිදුවල තියන සවභාධර්මයත්ත එක් වු විපාරයාසත්තම. එනිස අපි හොඳ අවථාවක් ලැබිල තියෙනවා. අපිට මේක ගැන හිතන්න. පරිසරයට කරන විනාශය අනිකු සියල්දයට කර විනාශය තුළින්. අපි මේගේ පාඩමක් හැටියට ඉගෙන ගෙන අපි ඉදිරියට මේ රට අපේ රට හැටියට අප පැරණි සවභාග්‍යමත් ශ්‍රීලංකාවත්ය වුණු රට හැටිය. ඉදිරිට මේ රට ගෙනයන්න මේක මංහිතන්නේ හොඳ අවස්ථාව මේ අව්‍ය ප්‍රයෝජන ගන්නන සියලූුණ දෙනා මංහිතන ආත්මාර්කාමේ නොයි මංකිව පලනිතන්ටම යන්න වෙනෝ. ඇත්තටම. බොහෝ වෙලාවට යම්යම් හේතුසාධක තිව්ුණත් බොහෝ වෙලාට මිනිස්සු බලනවා දන් උදාහරණය හැටියට ගන්නක ඉංග්‍රීසි කාලේ නීති හදලතිබරනේ ගංගාවත් තියන ගොට ප ්‍රක්ෂිතයක් තියන. ගවත්තයනකො ක්ෂතයඇ ඒගේ වෙරල්ලක් තියනකට වෙරල්ලා රක්ෂිතයක් තියෙන. ඇයි මේ තියෙනෙ ොභාවධර්මය ලබාදුන් දායාදේ වගේ ආරක්ෂාරගෙන යන්න. දැන් අපි කියමූ ගංග රක්ෂිතය ගග අයිනෙම ගෙවල් හදල ඉන්නවනන්, ගංවතුරක්කාා හැතිය විනාශුනානම් ඒක ගැන අඩා වැලපිල වැඩක් නැන. ඇයි ඒක අපි විසිල්ම කරගත්ත නිර්මාණයක්, සොබාධර්මයට එරෙහිව කරපු නිර්මාණ වලට සස්බාධර්මයෙන් ප්‍රතිඵලන රම ඇත්ත කතා. ඉති නමු ොයි නීතිී දරතින්නේ ති තාම දුරදිග බලනෙ. ෑම නීතියක් ම ැලුවත් ඉංග්‍රසි කාල වනත් ඉංග්‍රිසි ීතියටය වනත් ඒකගේ මමානිකුතු ලන්දේ පොදදුනීති අයටතය වහත් සමන බා තිබෙන කාරනාවක් තමයිම එතන ඔ නියෝජචනය කන පළත්තුල එෙම වෙන්නති මේ මාර්ගයේම දැන් අපි පුොළල් කිරීමම් සිදු කරනවානිේ ඒ කාලේ මේ මාර්ග සඳහා වෙන් කිරීම් කරනකොට අනාගතය දිහා බලල්ලා අදකාලටත් දාල වෙන වින තම මෙ නමුත් ඉදි කෙරල්ලා තින ොහෝ පටුමාර්ග අදේවල් ලොකු කරන්න ගෙහම වන්දි ෙවාගෙන ගෙවල් කඩාගෙන. ර නිවාර් මැත්තරම එහම විය යුතුද කියනෙකයි ප්‍රශ්නේ යම්යම් බලපෑම නිසා සහහිට දේශපාන බලපෑමවෙන්න පුළලුවන් හිතවතුන්ගේ බලපෑවෙන්න පුළලන් නෑක ඥාතිමිත්‍රවාදීන්ගේ බලපෑබුඩ මෙ නිර්මාණය කරන්න ඉඩදීලා. තමන්ගේ රට තමන්ගේ ජාතිය තමන්ගේ ආගමට ඔබිනාආකාරය නිර්මාණය ඒවගේ ප්‍රදේශවලට ඔබි නාකාරය නිර්මාණය කරන්න ඉඩ දෙෙනවා මිස. ඉට විරුද්ධව අරවගේ හේතුවනුල දීපු නිසා තමයි එහි වරද තමයිද තියෙන් දැ උදාාරය හැටියන මධ්‍යම් පලාාතේ මහනුල දිස්ත්‍රික ගත්තො ඔබ යන්න අකුරණට අකුරන නගරයට යන්නක අකුර නග තියෙනු ඉතාමත් හොඳ ඇල මාර්ගයක් ඇල පද්ධතිය. ඒක සම්පර්ණය භාගකට වා තිය ගොඩනැගිලි ඇල්ල ඇලේ භාගයක් ගොඩනැගිලි තියෙන්නේ තනිකර කොන්ක්‍රීට් දාලා ඒ ගො ගොඩ නැගලි ආරය වන්න ඒ කාර තක කොහොමද මේ වර ැහලයන්. මේ ගොඩන කිල්වවෙලින් වන අපදර්ය කොහෙටද මුදහර ොු වැලක් පෙනවන්ති ඒ මේගේ මේ මං එක උදාහරණයක් කිව. ඕන කෙනෙකුට ඇස ගැෙන නත්තමයි මේ ඒ ප්‍රදේශයට යනකොට. ඉතිං ඇයි මේ සියලු දෙනා. අපි අපේ දේ විතරක් හදාගන්න බලන එකනේ අපි මොකරි වෙල්ද ව්‍යාපාරක් කරන නම් ඒක ඉදිරිට ගෙන යන්න අව්‍ය වන රටාව අවශ්‍යතාව නිර්මාණය කරගන්න වගේම? පොදේ ගෙන හැතිස්සේ හිතනවා. එකෙ ම රට ආදරය කරන පිරිසක් බිහිවෙනවන. අපි මේ අපේ රට අපි මේ ශ්‍රීලාංකිකෝ මේ අපේ රට අපේ ජාතියගෙන යම්කිෙසි කැක්කුමක් ආදර තියෙන මංහිතන්නය ඕක කරන්න ඔයිදවැට. නොමුත් එහෙම හිතෙන් නතියගයි ප්‍රශ්නය අප ඉං හිතනවා මධ්‍ය පලා වල හටන ම අධ්‍යාපන ශෂත්‍රයට දැන් උපදෙස් ලබාදීල යන ලබන අවරුදෙදලලා පොඩ දුව පි අවරු විස්ක හොඳ පිස බි කගන්න ලළුවන් ඒකත්ම ත ලකු සම්පතා. ඉති එහෙමපු රට ජාතියට ආදරය කර දරුවන්. අද ඉතිහාසේ අමතක් කරලන මේරලෙ ඉතිහාස අමතක්රගෙන යන රටක. හසෙල් ද න්ට කියල නො අපේ රට මෙහම අපේරට ිහිවුණේ අද දුටගම රජුවෝකව සහ දරු දන්න කවද කිය. ඉන් මේකට ොඩි කතාවක් කියලදන්න මොටි ෝර්යන කාලල් ලම අපේ රට යම්කිසි කැක්කුමක් ආදර ඊල්ලට තන් ගෙදර ජීවත්ව වන ආකාරය කොහ තගේ නිදාග උදේෙටහම ඇද හදාගන්න පොඩිදරුවන්ට කොහොම ගෙ කෑම කන්න බොන්න මේගේ පොඩි දේවල්. හහිත දරුවන්ට කියදීලා ඒලකට මේ ග ගහකළ පළතුරු සතාසීපාට කොහොම ආදරය කර කියන කාරණය සම්බන්ධය දම ඇතට මේ ප්‍රගීත් තමන් තමන් ආදරය කරන්න ඉස්සල්ල ගෙනගන්න. තමන් තන්ට ආදරයෙන් කල තමන් අනිවාරයම තමගේ පවුලයායට ආදරයකන්න පවුල ආදර පවලයට ආදරයගන්නකොට හැමතිස්සේම අසල්වාසිෙන් තාආදය කරන්න හිතෙනවා. එක ඒවාගේ රටවා නිර්මාණය කරගන්න පුළුවන්. මහෙන අන්නේ තෙින් යන්න පුළුවන් අපිට ඒක තමයි අයශවෙන් ආත්ර්මාණී දේශයක්හයි බිහිකරන්න. දහෙක් ිරමකට තැන න නමුොත් මේ ඔබුතුමාගේ අදහසක ම පෙළ ිවිමක් ඇතිකර අපිත් මුලින් කතා කරපු කාරණාවට නැවත පොඩක් ගිහින් කතා කරන්න ගොඩනගිල කඩට නැවත නවත මේ කතාරන්න ඕන කාරනාවක් නේ වාසනාවත සිද ත කරනවා අප කැමතින නමුත් ඒ තුල උනත් ඒ ම බින් දරගන්න කැමති එක කකාරනාවක් ඒ ගොඩගල ්‍යාරිකසානයක් ලෙසත් පත්වාගෙන ගිය එහෙම තොරතුරු වා නිවසක් හැටොට මහල් පහක්. නිවසේ දන්නාතරම දැක්කතරම හිටි තුදෙනයි. එතකුට මේ ජනතාවගේ ජීවන රටාව කියන එක. අප මහිතන් මහනුවට විතරක්න මේ මුළු රටම ඔබ මට කාට අතදාල වෙනකාරනවා. අප ජීවිත අනවශ්‍යාකාරයෙන් සංකීර්ණ කරගෙනද. අවසාඒ කඩා වැටුවේ තවත් පවලක් වට ඔලූට. මේගත්මන් ෙත ඔබට පොඩි පැදි රක් කරන්න පුලවා. ඇත්තට දැන් අපේ ඒදාස්ටමසය පගීත් හැත්ට කලින් මේරට විවෘතාාර්ථකගේ හඳුන්නාාදීමට කලින්. අපි එක එක තරංකාරී ජීවිතයක් ගත කර කිය එක මට මතක යන්නෑ එහෙ එක එක අභිබවා යන්න කියන කාරණයක් එහෙම තිබුන්නේ. හැබයි ඒ විවෘතා තිකයක් සමඟ ලෝකයට රට විවෘතුන පස්සේ. මංහිතනවා ඒවගේ මුදල් හම්බකිරීම කොහෙන් හරි. අම් අපමරලා හරි මුදල් හම්බ කරන රටාවට රට යොමුණට පස්සේ. ඊලකට මන් අභිමානයෙන් අනිත්මිින් හට වඩා ඉහළ තැනක ජීවත්වන පරිසරයක් සමාජයේ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් ගොඩනාගමින්. ආත්මාර්ථකාමී ලෙස්ස තමන් අරමන් කලින්කිවතෑන්ටම යන්න වෙන්නේ ජීවත්වෙන්න ඉතාමත් අපි කියමු හොඳ පසුබිමක පරිසරයක. හොඳට ජීවත් වෙන්න ඕනේ කියන උඩ තමයි මේක නිර්මාණයව ලදී. ඉති මේ නිසා තමයි මංහින් තරංකාරී ආර්ථික ක්‍රමය තුළ එකන එක අභිබවා යන්න දංගල අවස්තාවත වට කකි ොදට ජීවතව ලොකුවට ජීවතලකොරද හැමතට මේ කනවේ අවශ්‍ය වෙන්. ශ හිත මානසික සුවය ලබාගැනීම සඳහා අපි ඇත්තටම කල්පනා කළ බුදු දහම සමඟ ජීවත්තවෙන වන. අපි පංචසීලය ආරක්ෂා කරන වනක් මෙච්චර සැපසම්පත් ඕනද කියන කාරණය තියනවා. ඉතින් බොහෝ වෙලාට අද අසරනම නිස්සවු තන්ට ගයක් හදාගන්න බැරි ස්ථානයකෝ. ඉතිං අපිට ඒ අි බවා ඉතාම සුකෝබෝග ජීවිත ගත කරන්න ය ප්‍රතිඵලයක් ද කියන කාරණය ඔබ සමඟ අපිට සාකච්ඡා කරන්න වෙනවා මංහිතන්නේ. ප තිබෙන ිනිතු කීපේ එක කාල වෙලාවක් න්ධදිපලලාත් අන්ඩු කාර ලිතුව ගමගගේ ඇතු න්න්නේ එක සාකචාාවේදී. අප සාමානයෙන් බලාපපුරොතු ඌ කාරර්ණාවලටතු වඩා මේ මනුෂ්‍යෝ විදිහ මිනිස්සු විදිහට අප අපපතුන ගොඩ නනාගතය තුදේ බල් පිළිබඳවත් පිට කතා කරන්න වැේදිකාවක් ඇැන. මේ ගොඩ නැීීම පිබඳ ගඩ නැගලි පිළිබඳව කතා කර හම අප ආරම්භ කරේත් සාකච්වා තනින් මේ නාආරක්ෂ තිදි කිරීමම් අනවසර ේදි කිරීම මේ අදිය කීපයක් පිළිබඳව අපි කතා කර මේ විාමය අතර තුරදී තමයි එතුම මේ අරගෙනපුූ. ජයරූප සටහන් අරගෙනපු වටිනා මේ ඔබටත් පෙන්වන්න හොද මේක මධ්‍යම පාතම වන්න නැට අන ප්‍රදේශවට අදල වන්න ලා ශෂනි මධම ගත්තුත් එෙම තියන පරිසක පිහිිම බෝදධයක්මක පිහිටිමත්ම මේමක දඩිලෙ ලපා කරනාවක්. මේ ඔබතුමාට පුළුවන් ඔයය රූප සහන් මංහිත නිතාම වැදගත් සාක්ෂි සාධක වෙනවා මේ ඔබ තිබ සාකච්වාවෙන් හයාගත්තු කාරනේද තිිබන්න. තිශව රක්ෂත ඉදිකිරම් කිපයක් මේ නියදයක්ක් වි හඳුර ගත්තු . අපි පොට කියගැන විසර කරමම පෙන්නම කාන්ඩ රුමනේ ඇත ඇත්ට ප්‍රගීත ස්තිකන් වෙනවා මොකද පලම විස්තුදන්තු වන්නන මේක ස්වේච්චාවය කරපු මේ විසක්යෝ විසිපස් දෙෙනට. පෙරදිනය විශව විද්‍යාලයේ මහහාචරය බේ කො මැතුම ඇතු ඒවගේ අපේ සබායිතු වික්‍රමසිංහම ඇත්තුම ඇතු ඉංජිනේරු ඒකට අනිකුත් මාර්ග සංගධ අධිකාරය ඒවගේ. නාගරික සංගර්ධ නාධිකාරය ඒකගේ ජාති ගොඩ්නගිල් පර්ේෂණ යතනය ඇතුළු සියලු ආයතන නියෝජිතයන් සහභගන් තමයි මේ නියධක්‍රමයට එ අහම්ු ලෙස සොයාගත්ත ගොඩැගිලි විස්සකින් තමයි අපි මේ වාර්තාාව ඔුන් සකස් කළතියෙන මේ වාර්තාව ඔ පුදුමයට පත්වන ඇති මේ විස්ස තුල දා හතරක් අති අන්තරාදායකතත්ව තිය ගොඩනැගිල එකිලා තුනාගැ ෙන ම අපි සාමාන්‍ය ඔබ අපි කියන කතා වන්නේක මේ සඳහා. බෝවිද්‍යාව අනිකුත් සියලු තේ සම්බන්ධය විශේසක් ඥෝ හැටියට ඒ වගේම විෆ ඉංජිනේරෝ හැටියට මොකද ඇත්තරම දැන් ගඩනැකිල හදනට වෆ ඉජිනරන්ගේ අධීක්ෂණය ඔන්ගේ තාක්ෂ ඥානය ලබා ගන්නන්නේ අදැත්තටම ඇති මෙ මේේ ායනකර පල හටියතම මේ ඔවුන් ම මේ ඉදිරි පච කර එතේ එකට ඔඕන් ඉදිරිපචත් කරනදේ විශේසකඥ දැනුමත් තියෙනයි මහිලන්නේ ඉතාමත් බරපතර ත්වයක් තියන මේ විසක් මෙහෙමුණනක් අනිකුත් ගොඩ්නැිලි සම්න්ධය කතරොත් ඔබ මහනුවට ගියත් ජනාපත්තුමායකම පෙේද එතුම හනුවර හිටිය අවස්ථාත් මේක සාගච්ඡා කර බැලූ බල්මටම පේනවා අතිභයනකමත් නගරයට ගිහම මේ තියන කඩු ඇටි ඔල තියෙන ගඩනැගි දිහ නිකම් තමන්ගේ පියවිසිෙන් බැලූුවහම කොච්චර භයනකතත්ව නිකා නිර්මාණයවෙලාදරක නිකම් බැලුවහම හන්තන පැත් බැලූහමට අර ලේකමා අපේග වැැව ඉදිරිට තිය ගොඩනැගල් දිහා බැලුව. ැක ම ත ස් තු න් ේච ර කාර ාරි ක දේ අකුත්ේ හඳුග හනකර ස වාසමග සාකචාර අනිකු සියලම ගොඩනැකිලි ඳරගන මේ සම්බන්ධ වාර්තාවක් ලබාදන්න ජනතාව දැනුවත් කරන්න මේ තියන අවදානම ගැන දැඩි අවධානයෙන් ඉන්න කියන කාරන ඉතින් ඔබ කියපු කාරය මං බැලුවෝත්. බලන්න මෙන්න මේක මහි තැන පේනව ඇති මේ ගොඩනැගිල්ල ගත්තුත් ඔබට ග්‍රහණය කරගන්න පුළුවන්න්නම්. මේ ගොඩනැගිල්ල කියන්නේ මහනුවර තියන පෞද්ගලික පවන්ති පවත්තාගෙන ළමයි දස් ගානක් අධ්‍යයන කටයුතු කරන ආයතනයක් මේ මෙතන බලන්න ඔබට පේනව ඇති මේ ගොඩ නැගිල්ලේ මැද තියෙන මේ ශක්තිය දෙන කොළම් එක හනුව ප්‍රධාන කනුව සම්පූණ ඉවත් කල් ලතිය කපල දාලා කපල දා බලන්න මේ තමන්ගේ ඉතා පටු ලාභයක් ලබාගන්න මේ ළමයි කීප දෙෙකුට දර්ශනයවීම සඳහා අවශ්‍ය පහසුකන් ලබා දෙන්න කරපු විනාසය මේක උඩතට්ටුුවත් පන්ති පවත්වන. දවට මේ බර දරාගෙනෙන්ඉන්න පුළුවන් කියන ළමයිචර විතර ප්‍රමාණයක් නො දැගන්න ලබට දාහක අධි පිරිසක් මේක අධ්‍යයන කටයුතු කරනවා හිදි ඒ නිසා ංහිතන මේක මොන අවස්ථාවක හරේ කඩා වැටනොත් කවදේ වගකීම ගන්න ඇදි මේ වරපතලක විතරක් නෙවෙයි මට පෙන්න්න පුළුව මේ ගොඩන්නැකිලි විශසම චාරෝප තියෙන නීති විරෝධ ගොඩන්නැගි ඒවගේම අනවසර ගොන්නගිලි හදනෝ මේ සම්බධ ඇත්තරම් බරපතල ප්‍රශ්නයක් තියෙන අපිට මේ පනත් අනුව දැග අපේ නාර්ධික සංගෝන්ධධිකා පනත යට ගත්තහම ප්‍රගීත් ඇත්තටම පනතය තියෙන්නේ යම්කිසි නීති විරෝධ ගොන්නැකිල්ලක් හදනවන ඒ සඳහා ගරු මහිස්සත් අධිකයට වාර්තා කල්ලා ඒ සඳහා කඩා ඉවත් කිරීමේ නියෝගයක් ලබා ගැනීම මේක තමයි නීතිය තියට නොමුත් ඇත්තටම් මෙතන තවමත් නීතිය ප්‍රස්සංස් කරන සංශෝධන වෙ නැහැ ඒ ඉදිරිපච් කර නවස්ථාවේ කරුණු අධිකණට ඉදිරිපත්ක නවස්ථාවේ නීති නිල්ධාරීන්ට නකර සභාවය හෝ අනිකුත් අධිකාරීවල මේක මින් ඉදිරියට නීති විරෝධී නම් ගොඩනැගීම නවත්තන්න කියල අතුරුවාඥාවක් ලබා ගැීමේ විදිවිධානයක් නෑ ම පේ ද ත මතව න ැතුමත් සමග සසාකච කර පලිතු න ංශෝධනය කරන්න ඕන කියලා. මොක දැන් පහුගේ කාලේ කොයිඩ්ව සංගතය සමග එක්තරා ගමක අකුරන ප්‍රදේශගමන් ගමකකිවට කමන්න මේක ගන්න පැමි හැදාමාව. ත්ු පහක නීති විරෝධ ගොඩනගෙන නිර්මාණය වඋුණයි කියලා මේ කාලිය තුළ. ඉති මේක දැන් අධිකරණයට වාර්තා කරත් අධිකරණය මේ නඩු අහලා කඩයිඉවච්ක්‍රේ නියෝගය දෙනකොට මේක හදල ඉවරයි. එතකො ප්‍රශ්නයක් වෙන්නේ නාගරක සංහරද අධිකාරි පනත අටදේ තියනවා විදිායයක්. යම් කිසි ආකාරයකින් සැලසුමකට අනුව හදලා තියනම් ඒ සැලසුම් පිළිගන්න පුළුවන් එක නීතියනු කුල කරන්න පුළුවන් කියන කාරයේ දඩක් ගහල මෙම මෙතර තමයි ප්‍රශ්ේ මේකෙන් තම රංගල යන්නෙමිනිසු. එ එකකොට තමන් නීතිවරෝධී ලෙස හද සලස්ම අනුමත කරගෙන් නැතුව නිසි ආකාරය. නිසි අධීක්ෂණයක් නැතුව විශේෂත් නියෝන්ගේ පස සම්බන්ධව කිසි පරීක්ෂණ නොකර ප්‍රගෙත්. මේ සියල්ල කල්ල නීති විරෝධී ලෙස ොට අධකරෙන්ටත් කරුණු වාර්තා කල්ල කඩාඉගවත් කර ැනීමේ නියගු නියෝගයකුත් අරගන්න අවස්ථාවට අවස්ථාවේ සලකා බලන්න පුළුවන් මේකට දඩයක් ග හලා මේක නීති්‍යනු කල කරන්න පුුවන් කියෙනෙක් ඔන්න ොතනින් තමයි හැමෝම බේරෙන්නේ එතකොට මෙතෙන්ට ගහි බොෝ වෙලාවට බලන්න හදලා ඉවර වෙලා අපි දඩයක් ගෙවලා මේක හදාගම හැබැයි මේ අවධානම ගැන කි කෙනෙක්ඒවථාව ලන්න මෙතන තමයි ප්‍රශ්න. මෙ මේ නතරන්න පුළුවන් මං ඉල්ලි මක්කර අපේ නීති අංශ වලි විශෂබන්ධ අවුදු හතලිහ රසද කහල නීති නවර්ත ද ත කෙනෙ හැටමගේ පලපුරුද හට මං නීති අන්සයෙන් ඉල්ලා සිටිය. මේ පනත සම්බධ යපකිසි ආකාරගය සංශෝධනයක් කරලා. ප්‍රථම වතාටම අපි පලාපානනාතට බලය දෙන්න ඕ නීති විරද්දි ගොන්නකිල්ලක් හනවනං. ඒක කඩාඉවැත් කරගැන් මේ නියෝගයට අමතරව. අතුරු ආකඥාවක් මගින් වහම නතර කරන්න කියලා. කොට බලුවන් අපිට මේක සැලස්මට අන හදනවද මේ අදීක්ෂණය වෙනවද. නැද්ද කිය කාරය සබන්ධය සාකචඡා කල තීන්දක එමන හදල යුරයන් පස්සේ ගන්න පර පත ප්‍රශ අඩුකාරතුම ද බ රට ම ය ප ගඩනගල්ල සබද දැනාග ය ක්‍රයාාර්ග මොද කියල මදනගන්න ැමති අපි දරනකර ය ය විසක් නියදෙන් දහත් රයිදර සියට ප්‍රතිශායගතුතේ හට හත්ත ක් කර. ඇතම ැ ඒ අපි තීන්දු කරා දැ ඒ අපටඒදැක සවේච්චාවෙන් විශිපස් දෙන කරපු කාරය වාාය හැමදදාම අපිට කියන්නබෑ දිවාරය බල ගිහිම මේ බාල අපිට ඔබල සවේචාවය කරන ඔවන්ගේ රැකයා ඔඕුගේ ෘතී කරනයන ඒ එක නිසා ඔවන්ගේ හැමදාක ලබාගැන්න බ එක නිසා ඒ අපි තීන්දුවක් ගත්ත මහනකර සභාව කියන්නේ මහනුවර ඉතමත් හොඳ ආදායම් ලැබෙන නකර සබාවක්. ති අපි ඉල්ලවා දැන් පහුගේ කාලෙ මට මතකයි. රජය විසින් දෙනලද විදිවිධාන නියෝගවලට වෙනස්ව මන්ත්‍රීවල් පිරිසක් ඉල්ලා හිටිය, මිලියන තිස්සායක මුදලක් වෙන්කල්ලා කොයිද්ුව සංගත වෙලා ආහර බෙදා දෙන්න කිළමක් එක නැත්තු. ඒවස්සයි රජයවිසින් සම්පූර්ණ ඒ බර කරටරගෙන ඒ සම්බන්න්නේ වැඩිවා සකරපුවාස ඇතික ජනතිපත්ව ඇතුළු රජ ඉති කාර කරනන්න කන නැඇතු මංකවේ ලක්ෂ තුන්සි හට කෝබ ඉතුරවෙල ඉතුරගෙන තින පහගගේ කාල ේටික හරි දාලාමේ මුළ ජනතාවින් බදුගවන ජනතාවගේ ආරක්ෂාව සුබසිද්ධිය සලකන්නවන් මහනකරසව පලත්පාන ආයතන. ඔබ බදුගන්නවා වගේම ඔවන්ට සේවය සලවේ පස ඒවගේ ඕන් ුරක්ෂත බාව ජීවත්වීම අයිතිය ලබා දෙන්නො. ඉති ඒකනිසා අහිසක ජීවිත බිලිගන්න නැව අපි මහනුවර නකරසීමාව තුළ තියෙන මේ වගේයි අනවසර සහ නීති විරෝධී ආකාරය නේවගේ මනාරක්ෂිත ගොඩ්නැගෙලි අඳුරාගෙන ල කාර දුරගන ඒ සඳහ මස තුනක කාලයක් විට යනවා කියන කාරනය තමයි. ඒම්බන්ය යම්කි මුදල් ප්‍රානය වන්කල සද අසරල් ලබදීමට පේ පාපාන ොම රිස්තුමත් එකක ග න නිසා ඒකාර ඉස්ල් කල හනුවර නගරයෙත්තියන ඒ සියලු ගොඩන ගල්ලි අදාහමට ලක්ව තු ගොඩන්නගිලි අඳනාගෙන අධනාගත්තන් පස්ේ ඔවුන් සියලු දනාගන්නල මේක දැඩිය අවදානන් තියන්නේ ඔබට ඔබ මේ සම්බන්ධය සම්පූර්ණය වග කියන්න ොන ඒ වග කිය. නියමාකාරෙන් ජනතාව වෙනුවේ නිෂ්ටකිරීම සඳහා. ඔබ මේ සහා වැඩපිල්ක් සකස්කන අපේ සඳහා ඔබට උපදෙස් ලබාදෙනවා මොකද කරන්න ඕන කිය කාරෙ. නැත්නම් එහම නීති විරෝධී ගොන්න ගිලි අවදානන් ගොන්න ගිලි ෝ නාරක්ෂිත ගොන්නගිල් තියෙන නාග්‍රික සංවන්ධ අධිකාරරි පනත ඇත ඒ අනුව අනුකූලවෙල අනුගත වෙල ඒ සඳහා අලුත්වැඩියාකිරීම හෝන්න නැවතවරක් පිළිස කර කරලා. යතාතත්වයට පත් කරන්න ඕු නකමැතිවෙනන අපි වෙන අපිට පිලිසරනක් නෑ නීතිය පිළිසරන පතලලා ගොඩනැගලි ඉවත්කිරීමේ ස වැඩ පිල්ලක් ගෙනියන්න වෙන මංහිතන මේක දැඩි තීන්දුවක් කරුව කරගෙන යන්න ඕන මම හිටියත් නැතත් මෙතන මංහිරනි ඉදිරියේදී මේ කාර්යභාය කවුරුහරිරන්න ඕන ඒක රට වෙනුවෙන් ජාතිවෙන ජනතාව වෙනුවෙන් මංහින් මේ අමතක නොකරල ේතු කාර්වාා. ම බදගත් කාරණ ගන්නා කරේ කටිවෙලා තුත් සකචා කරන් පලමන මේ. සකචා ආරම්බේදී ලාපොත්තුර ත්වට ඩා අවසානය වෙන සුනම් මොකද මධ්‍යම පලාාතකිව්හම මහනුවර. ේල්යේ තයේ ි්ව කිවාම ඕන තරම් දෙේවල් කතා කරන්න පුළුවන්. ෞද්ධයාගේ මුතුන් මල්කට පිහිට ඇතිබෙන්නේ මේ යිතිහාසික කඳවඩ රට මහනුවර මන්ධම පලාාත තුල හිති මේ නිසා මේ නගරය තත්වය පිළිබඳව අධික වයුදෝෂණයක් ඇතිවේ තිබනවා මෙතුම සඳහ කලලා කොවිික්කාලේ තත්වය හොඳිබ දක්කින්න ලැබන කෙනෙක යුදෂණය අඩුවක් පෙන්ඩුම් කිරීමත්ක මේ පරිසරයට ලැබෙන් ඇති මොනතරම් සිසලසක් ලැබෙන ඇති ඉතින් මේ ආතිස්ක්‍රත කාරණ ගොඩක් තිබනට මේ හිතන අපි සාකක් ක විේශෂ ත්. පිළිබඳව ඒනිසා අපරැක් අපත ගේ නෑ කිලා ප විශ්වාස කන තව ලා තිබුණ නොද තු ාකතකර ව දස අපි හම්බි මේ ආස්ශ්‍රත කාරණාව පිබඳ රඳදුරට තව කාරණයක ඇත්ත අප මුදුල් මල්කඩ තියන වගේම ඔබ ඔබ මතක්වෙයි මහනායක හිපානන් තුන් නමක් වැඩවාසය කරන මහන්ර තමයි ඓතිහාසික බෞද්ධ ප්‍රදේශයේ ඒ ශෂ හමයකුත් තිබෙන සා ප නැව දවසක මොන ැසේ පිබඳවත් සාක චා කරන ලාපොරත්ති මට සබද ස ති පාර් කවර මනගහනත් ේ දවස විේෂම කරන ්‍රාත්නාව එක ඔවටත් ඒේ ප්‍රාර්ථනා කරබන් හට උදසද වනවිට. නොතනද සුදුවිීතියන පුලන් දැන් ඒ උදසන සාකච්ඡාව අතර තුර තමයි වදය ද න ට ර ග පත් න කියල ගත් අද දේ එනකොට ඔබට පත්තේ නොති ුණ ඉදිරි පත් කරන නේ සංවිධහනක් ප ක ප ි හ ද ක ොද නිර්මාණ ද කන් ොත් මේ රට තුල නිර්මාණය වෙති බෙන කොවිඩ් ංගතතාත්වය පොකුර පාලනයවේ ව කියයන ප්‍රාර්ථනාව සුදු කරමේ නොට සුව දායි දවසක් ප්‍රාථනනා කරමිින් සමුගන්. දෙනපතා අලු තවේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බට එක කලික් කර සත TV සබස්ක්‍රප් කරන්න. අලු සීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න.